උන්න අදත් අරගෙනාව ස්ථාවර තැන්පතු පොලි අනුපාතික ගැන අලුත්ම අප්ඩේට් එකක්. ඉතින් අද වීඩියෝකින් මම හිතුවා ඔයගොල්ලන්ට කියන්න ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් මේ දවස්වල වැඩිම පොලියක් ගෙවන්නේ කවුද කියලා. ඒ වගේම ඔයා ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසිකව ලබා ගන්න වෙන අවුරුදු 1 2 3 4 සහ 5 යන කාලවලට මේ දවස්වල බැංකු වලින් වැඩිම පොලියක් ගෙවන්නේ කවුද කියලා ඔයාලට මම මේ වීඩියෝ එකෙන් කියලා. ඉතින් මේ වීඩියෝ එකට මම තෝරාගත්තේ රජයේ බැංකු. මොකද ගොඩාක් දුරට ජේෂ්ඨ පුරවැසියෝ ස්ථාවර තැන්පතු දාන්න තෝරගන්නේ රජයේ බැංකු. ඉතින් ඒ හින්දා මම හිතුවා රජයේ බැංකු වලින් මේ දවස්වල ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලි අනුපාතික මුණවද කියලා ඔයාලට කියන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයාලට කවදා හරි බැංකුවක් එක්ක හරි finance company එකක් එක්ක හරි ගනුදෙනු කරද්දී මොකක් හරි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒකට උත්තරයක් ලබා ගන්න ඕනේ නම් ඔයාගේ ගැටලුව පහලින් comment කරන්න මම ඒවට අනිවාර්යෙන්ම උත්තර දෙනවා. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම යමු අද අපේ වීඩියෝ එකට. අපි මුලින්ම බලමු අවුරුද්දක කාලයක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසෙන් මාසෙට ලබා ගන්නවා නම් කවුද මේ දවස්වල වැඩිම පොලියක් ගෙවන්නේ කියලා. RDB එක තමයි වැඩිම පොලියක් ගෙවන්නේ. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකේ සීට 12.5. ඉතින් රුපියල් ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දැම්මොත් රුපියල් 10417ක වගේ පොලියක් ඔයාලට මාස්පතා ලබා ගන්න පුළුවන්. ඔය විදිහට පහලට බලන රජයේ අනිකුත් බැංකුත් මේ දවස්වල අවුරුද්දක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා මාසික පොලිය ලබා ගන්නව නම් ගෙවන පොලිය අනුපාතික මොනවද කියලා. ඉතින් අපි ඊළඟට බලන්නේ අවුරුදු 2ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා මාසික පොලිය ලබා ගන්නව නම් කවුද වැඩිම පොලියක් ගෙවන්නේ කියලා බලන්න. ඉතින් වැඩිම පොලිය විදිහට 12ක් ගෙවන්නේ මහජන බැංකුව. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකය තමයි 12. ප්‍රති රුපියල් ලක්ෂ 10ක වගේ ස්ථාවර තැන්පතුවක් ඔයාලා දැම්මොත් මාසයක් ගන්න රුපියල් 10000ක වගේ පොලිය මුදලක් ඔයාලා ලබා ගන්න පුළුවන්. ඔය විදිහට පහලට බලන අනිකුත් බැංකුත් ගෙවන පොලිය අනුපාතික මොනවද කියලා. ඉතින් ඊළඟට අපි බලන්නේ අවුරුදු 3ක කාලයක ස්ථාවර තැන්පතුව සඳහා මාසික පොලිය ලබා ගන්න කවුද වැඩිපුරම පොලියක් ගෙවන්නේ කියලා බලන්න. එතනත් වැඩිම පොලිය RDB එකෙන් පොලිය 12.39 රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් මාසයකට රුපියල් 9492 ගානේ ලබා ගන්න පුළුවන්. ඔය විදිහට බලන්න අනිකුත් බැංකුත් ගෙවන පොලිය අනුපාතික මොනවද කියලා. ඉතින් ඊළඟට බලන්නේ අවුරුදු 4ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා කවුද මේ දවස්වල වැඩිම පොලියක් ගෙවන්නේ කියලා බලන්න. ඉතින් රාජ්‍ය උකස් ආයතන බැංකුව තමයි වැඩිම පොලියක් ගෙවන්නේ. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකය 11.5. රුපියල් ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ඔයාලට පුළුවන් මාසයක් ගානේ රුපියල් 9583ක වගේ පොලියක් ලබා ගන්න. ඉතින් ඊළඟට අපි බලන්නේ අවුරුදු 5ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා කවුද වැඩිම පොලියක් ගෙවන්න බලන්න. ඉතින් මාසෙන් මාසෙට පොලිය ලබා ගන්න උනොත් වැඩිම පොලිය විදිහට 12ක් ඔයාලට ගන්න පුළුවන්. ඒක ගෙවන්නේ රාජ්‍ය උකස් ආයතන බැංකුව. ඉතින් රුපියල් ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ඔයාලට පුළුවන් මාසයක් ගානේ රුපියල් 10000ක වගේ පොලිය ආදායමක් ලබා ගන්න. අමතක කරන්න එපා ස්ථාවර තැන්පතුවක් වෙනුවෙන් ඔයාට හම් වෙන හැම පොලි මුදලකින්ම ඔයාට 5%ක වගේ මුදලක් බදු විදිහට රජයට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ස්ථාවර තැන්පත් දිහා බැලුවම ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද? ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් එහෙමත් නැත්නම් විශ්‍රාමිකයන් වෙනුවෙන් මේ හම්බෙන ස්ථාවර තැන්පත් පොලිය අනුපාතිකේ ප්‍රමාණවත්ද නැද්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. හැබැයි මගේ අදහස නම් ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මේ ලැබෙන පොලිය අනුපාතිකේ ප්‍රමාණවත් නැහැ කිය. මොකද අවුරුදු ගාණක් රැකියාව කරලා විශ්‍රාම ගන්නකොට හම්බෙච්ච මුදලින් ස්ථාවර තැන්පතුවක් දාගෙන තමයි ගොඩක් ජේෂ්ඨ පුරවැසියෝ ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ බඩු මිල ඉතාමත්ම ඉහළ තත්වයක තියෙන කාලෙක මේ වගේ ජේෂ්ඨ පුරවැසියන්ට අඩු පොලියක් ගෙවනවා කියන්නේ ඒක ඉතාමත්ම අසාධාරණ තත්වයක්. අවම වශයෙන් 15% වගේ පොලියක්වත් ජේෂ්ඨ පුරවැසියන්ට ගෙවන්න ඕන කියන එකයි මගේ අදහස. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ වීඩියෝ බලන්න. මේ වීඩියෝ කැමති නම් like එකක් දාන්න. මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.